එතකොට සංඥාස ඉස්සර අත්දැකීම තිබුණේ හතරවෙනි ධ්‍යානයට ගියාම එහෙම තුන්වෙනි හතරවෙනි ධ්‍යානවල ටිකක් වෙලා රැඳී ඉන්න පුළුවන් ඒක තමාට ගෝචර කරගන්න පුළුවන් කියන මට්ටමේ තමයි හිටියේ ගොඩක් වෙලා ඉන්න පුළුවන් එහෙම එක දිගට කියලා. ඒ දිවස් සංඥාස දැන් ඊයේ සාකච්ඡාවෙන් පස්සේ බලද්දී ඒක ඇතුලේ මේ ඊට වැඩිය වෙනස් වීමක් තියෙන බව තමයි තේරුණේ. ඒ දැන් හතරෙන් ධානයේ ඉද්දි ආයේ මේ ඒ තියෙන මොකක් හරි මෙතන තියෙන එක පිටක්ක වෙලා පළවෙනි ධානයේ කියලාත් එනවා වෙලාවකට එහෙමත් ආවා. එතකොට හැබැයි සංසය අර මේ පළවෙනි ධානයේ මට්ටමට ගිහිල්ලාම නැහැ. පළවෙනි මට්ටමේ ඒ ස්වභාවයට ඒ රළු ස්වභාවයට ගිහිල්ලා නැහැ හැබැයි. හැබැයි වචනවලින් ඔය කියන්නේ මේ අත්‍යන්ත ලක්ෂණයෙන් දැනගත්ත පළවෙනි ධානය කියලත් එහෙම ප්‍රකට වීම තියෙනවා කියලා. මේ ඒ ඊට පස්සේ ඒත් අර ස්වභාවයේ ලොකු වෙනසක් නැහැ. මුතුනි මාත් මේ ස්වභාවයේ ඉන්නවා. එහෙම තමයි සොනස අත්දැකීම තියෙන්නේ. පළවෙනි ධානය කියන එක තුල තමන් ඉන්නවා කියන අත්දැකීම තුල හතරවෙනි ධානයෙන් පළවෙනි ධානයට ගියා කියන අත්දැකීමක් තියෙනවා කියලා කියන්නේ. එහෙම තමයි. ඔව් එතකොට අත්දැකීම් දෙකක් තියෙනවා. ඒ අත්දැකීම් දෙක තුල කලින් තිබුණා වූ පළවෙනි ධානයේ රළු ස්වභාවය නැහැ කියලා කියනවා. එහෙමයි තමයි. ඒක රළු ස්වභාවය නැත්නම් ඒක කලින් තිබුණා වූ පළවෙනි ධානයේ නැත්නම් ඔය මීට පෙර තමන් අත්දැකලා තිබෙන්නා වූ මේ වார்த்தාවේ පෙන්නු කරන්නා වූ කරුණු. ඒකට දැන් ඔය වார்த்தාව දර කරුණු දෙකක් ඉස්මතු වෙලා තිනවා මූලික වශයෙන්. එකක් තමයි අත්‍යන්ත ලක්ෂණය හරහා වාර්තාවක් එනවාද කියන එක පිළිබඳව තමන්ට මේ වන විට 100%ක විශ්වාසයකින් තහවුරු වෙලා තිබුණේ නැත්නම් මෙතෙන්දී යන්නේ එක දැන් තහවුරු කරගන්න පුළුවන් මට්ටමක් තියෙනවා. ඒ මන් දන්නේ තහවුරු නැද කියලා. යහන් ප්‍රශ්නේ තේරුණාද කියලා. එහෙම එහෙම තමයි. දැන් අර මොකක් හරි අත්‍යන්ත ලක්ෂණයක් ආවන එක මේ මම දැනගන්නවද කියන්නේ අත්‍යන්ත ලක්ෂණේ මම දැනගන්නවද කියන එකත් එක්කම අත්‍යන්ත ලක්ෂණයේ තුල මොකද්ද ඉන්නේ කියන එක දැන් දිගින් දිගටම පටන් ගන්න දැන් අවුරුදු කමාරක් තිස්සේ දිගින් දිගටම කියලා කියන්නේ මේ වார்த்தාවට මේ අභියෝග කරන්න එපා කියලානේ. මේ වார்த்தාව මොනවා කමට හඳුන්වන්නේ නැනකොට හැමෝම දෙන්නේ මේකට අභියෝග කරන එකනේ. නෑ නෑ එහෙම නෙමෙයි ස්වාමීන් වහන්සේ දුන්නේ මෙහෙමයි සිද්ධුනේ මට කියනකොට වැරදුනා එක කියනකොට පටලැවුණා මට මේ කියන්න ඕන දේ නෙමෙයි කියවෙන්නේ කියලා ගොඩක් අය තර්ක කරන්නේ. එහෙමයි. මහත්තුරි කමට හඳුන්වන මහත්තුරිය තර්ක කරනවානේ. එහෙමයි. ඒක නෙමෙයි උනේ මට මේක ඇවුනේ පොඩ්ඩක් වැරදුනා වෙලා කියන වචනේ පැටලුණා. මේ වචනේ නෙමෙයි අර වචනේ කියලා. එහෙමයි. ඒ සියලු දේවල් කියන්නේ මොකද්ද? අර ඒ වෙලාවේ ආවා වූ වார்த்தාව වෙනත් අපි කියන්නේ ඊරෑ භාවනා කරා නම්. ඊරෑ නැමේ ඉඳලා නැමේ මාරණම් කරපු භාවනාවේ අත්දැකීම අදුදේ ඇවිල්ලා කමට හන කියනකොට අද උද්දී දෙන එකක් විදිහට තමයි අය කතා කරන්නේ. එහෙමයි. සිද්ධ වෙලා තියෙන මොකද්ද එතන? අර මීට පෙර වෙච්ච එකක් නෙමෙයි කියන්නේ මතකයක් එනවා කියන එක නෙමෙයි මේක මේ අන්න එකයි තේරුම් ගන්න ඕන. මතකයක් එනවා නෙමෙයි මේ මොහොතේදී ඒකට අදාළ සංස්කරණය කරන ලද වார்த்தාව තමයි මේ දෙන්නේ. දෙන්නේ. ඒ වார்த்தාව සංස්කරණය කරේ කොයි මොහොතේද? මේ මොහොතේ. මේ මොහොතේදී. මේ මොහොතේ කර තමයි ඒක ඵලය තියෙන්නේ එතකොට. එහෙමයි. ඒ ඵලයට හේතු සම්පාදනය වෙලා තියෙන ඊට පෙර. පෙර. මේගොල්ලෝ ඒක එකක් විදියට අරගෙන ඊයේ රාත්‍රියේ උනේ එක නෙමෙයි ඊයේ රාත්‍රියේ උනේ මෙන්න මේකමයි මම හරියටම දැක්කේ මීහරකෙක් මම දැක්කේ ලාහරකෙක් නෙමෙයි කියලා කතා කරනවා. කොහොමද ඒක දැක්කේ කියලා කියනකොට ඉතින් ඌ මීහරකෙක් තමයි ඉතින් ඌ මීහරක් පාටණේ කියලා කිව්වම මොකද්ද පාටේ කිව්වම පාටණන් ඉතින් සුදු පාටයි කියලා කියනවා. මීහරක සුදු පාට කියලා හුවම අනේ ඒක මට කියුණේ වැරදිලාන් කියලා කියනවා. මේ සුදු පාට කියන වචනේ නෙමෙයි මං කියන්න ආවේ වෙණි වචනයක් කියන්න ආවේ කිවුනේ සුදු පාට කියලා කියනවා. එතකොට එතනින් තේරෙන්නේ මේ සංස්කරණය කරපු එක ඊරෑ කරපු සංස්කරණයක්ද මේ මොහොතේ සංස්කරණය කරපු එකද? සුදු පාට කියන එක සංස්කරණය කියලාන්නේ මෙතන. මේ මොහොතේ ප්‍රකට වෙච්ච අරමුණු සුදු පාට කියන එකනේ. ඒක සංස්කරණය කළේ ඊරෑද මේ මොහොතේද? මේ මොහොතේ. මේ මොහොතේ. ඒ සංස්කරණය කරන්න තොරතුරු ගත්තේ කොහෙන්ද? මේ ඊරෑ වෙන්නත් පුළුවන් ඕන තැනක වෙන්න පුළුවන්. මොකද ඒ ගත්තා වූ තොරතුර ඒ මේ වෙලාවේදී සංස්කරණය වෙන සුදු පාටයි කියන එකට ඒ වෙලාවේ කළු පාට දාගත්ත නිසාද ඒ වෙලාවේ සුදු පාට කියලා දාගත්ත නිසාද? ඒ වෙලාවේ සුදු පාට කියලා දාගත්ත නිසා තමයි මේ වෙලාවේ සුදු පාටයි. නැත්තම් මේ වෙලාවේ සුදු පාට එන්නේ දෙන්නේ නැහැ. ඉතියා සංස්කරණය ගන්න එයාගේ ළඟ තියෙන පාටේනේ. එහෙමයි. තියෙන තොරතුරනේ.
ඔන්නෝක තමයි දැන් ওই භාවනාවේදී මුලින්ම අපි අත්දැකිය යුතු අත්දැකීම හරහා මේ සංසාරයෙන් ඈතර වීමට අපිට අත්‍යවශ්‍ය දේ අත්‍යන්ත ලක්ෂණේ හරහා බලනකොට අත්‍යන්ත ලක්ෂණේ මුලයි මැදයි යගයි බලලත් අපි මේක සුද්ධ පවිත්‍ර කරගන්නවා. මේ අත්‍යන්ත ලක්ෂණේ කියලා තියෙන්නම තොරතුර පෙර වார்த்தාවක් ඉදිරිපත් කිරීමක් නේ. ඒ වார்த்தාව අවුරුදු ගානකට කලින් එකක් වෙන්නත් පුළුවන්, මාසෙකට කලින් එකක් වෙන්නත් පුළුවන්, දවසකට කලින් එකක් වෙන්නත් පුළුවන්, පැයකට කලින් එකක් වෙන්නත් පුළුවන්. මේ වෙලාවෙන් පෙර වார்த்தාව සකස් වෙච්ච එකක් වෙන්නත් පුළුවන්. විනාඩියක් තුල සකස් වෙච්ච එකේ මුලමදාව ඔක්කොම ටික එකතු වෙලා එක වார்த்தාවක් වෙන්නත් පුළුවන්. කොතන වුණත් අවසාන වශයෙන් අපි දකින්නේ වார்த்தාව පටන් ගත්ත දවසේ ඉඳලා අවසානයේ දක්වාම මේ තිබුණා වූ report එකක් දෙන මේක printing එක. print කරන එක. print කළ දෙන එක තමයි වචනේ කතා කරන්නේ. ඒ කියන්නේ අනුසය කෙලෙසේ විතික්‍රමණය වෙලා පරිඋත්ทาน වෙලා විතික්‍රමණය වෙනවා. ඒක විතික්‍රමණය වෙන එක තමයි මේ වார்த்தාව විදිහට ඉන්නේ. ඒතර ඒ අතර පරිඋත්ทาน වෙච්ච එක තමයි ඔය අනන්ත සංසාරේ පරිඋත්ทาน වෙච්ච එක තුල තමයි හැදෙන්නේ. මේක දැන් මෙතෙන්දී වார்த்தාව පෙන්නුම් කර මහත්ය ප්‍රකාශනය හරහා මෙන්න මෙහෙම එකක් මට දැන් තේරෙනවා. කලින් නොතිබුණු දෙයක් අත්‍යන්ත ලක්ෂණ හරහා බලනකොට ගුරුසු බව කලින් තරම් නැහැ. හතරෙන් ධානයේ ඉන්න බව තේරෙනවා. හැබැයි හතරෙන් ධානයේ ඉන්න අතරතුර පළවෙනි ධානයට යන බව තේරෙනවා. ඒ ගුරුසු බව නැතුණාට ඒ පළවෙනි ධානයේ බව දන්නවා. අත්‍යන්ත ලක්ෂණ හරහා ප්‍රකට වෙනවායි කියලා. ඒකෝ දැන් යන්නේ ප්‍රකට වෙනවායි කියලා කියපු සම්පූර්ණ වார்த்தා ටික දැන් බලන්නේ එතකොට මොකක් මතද මේ තොරතුරු ටික මෙයාකට ආවේ කියලා දැන් Tamanට ප්‍රඥාවට අහු වෙලා තියෙන්න ඕන. දැන් ඊයේ රෑ සාකච්ඡාව වෙනකන් නොතිබුණු తত্ত্বය දැන් අද වෙනස්ුනේ ඇයි? ඒක යෝනිසමනසිකාරයෙන් බලන්න එයාට මේ සතියට තව මේ කරුණ ටිකක් දුන්නා. අන්න ඒක තමයි සිද්ධ වෙන උදේ. ඒක යෝනිසමනසිකාරයයි සතියට කරුණ දුන්නේ වයි ඔක්කොම ටික පැත්තකින් තියලා. අපි සරල එක වචනකින් දෙකකින් කිව්වොත් ඒක මොකද කියන්නේ? ප්‍රඥාවට අහු වුණා. ප්‍රඥාවට අහු වුණා කියන එකත් හරි අහුනේ මොකක් නිසාද? ප්‍රඥාව පෑදුනේ නොතෙවුණු ප්‍රඥාවක් පෑදුනේ මොකක් නිසාද? ධර්ම කරුණ ඇතුළට ගිය නිසා. ධර්ම කරුණ ඇතුළට ගිය නිසා, ඒ කියන්නේ අපි දැන් තේර භාෂාවෙන් කියනවා මේක තමයි හේතුඵල ධර්ම. හේතුඵල ධර්ම. හේතු සම්පාදනය වුණා. එහෙමයි. හේතු සම්පාදනය වෙච්ච නිසා ඵලයේ විදිහට දැන් ප්‍රඥාවට මේක අහු වුණා. මෙතෙක් කල් හේතු සම්පාදනය වෙලා තිබුණේ නැහැ. හිතුවේ හතරෙන් ධ්‍යානට ගියාම හතරෙන් ධ්‍යානේ මුලමද අග එක විදිහටයි තියෙන්නේ. එහෙමයි. ඒක තුල වෙනසක් තියෙන බැයි කියන එකයි. මොකද මේ ලෝකේ කියන්නේ චිත්තක්ෂණයක්. චිත්තක්ෂණයක් කියලා කියන්නේ කඩලා කල්ල ඉවර කරන්න බැරි ඉතාමත් සුළු එකක්. සුළු එකක් කියලා එහෙම නම් කරන්න බැරි එකක්. එහෙම බැරි එකක් තුල මේ විනාඩි ගණන් වල පැය ගණන් වල අපි හතරුන් ධානයේ කියලා හිතාගෙන හිටපු தත්ත්වය වෙනස් වෙන්න එකම හේතු උනේ එහෙම වෙන්න බෑ. මේ චිත්තක්ෂණේ නම් හතරෙන් ධානයේ චිත්තක්ෂණේ චිත්තක්ෂණේ වීතුයි කියන ධර්මතාවය ඇතුළට දාපේ කරපු. එහෙමයි. ඒ ධර්මතාවය ඇතුළට දැම්මේ තමයි හේතු සම්පාදෙනුණා. ඒ සම්පාදෙනීමේ ඵලයේ විදිහට දැන් තේරෙනවා මේමම කලින් හිතේ தත්ත්වයට වඩා වෙනස් தත්ත්වයක් තියෙනවා. මට ඒක අහුුනේ නෑ. මොකද හේතුව ඒකට හේතු එතන තිබුණේ නෑ. එහෙමයි. ඉතින් ඒක නම් තේරෙන්න ඕනේ. එතකොට දැන් මේක උනේ මගේ දක්ෂකම නිසාද? නැත්නම් මේ වෙන කෙනෙකුගේ දක්ෂකම නිසාද? අද ඉර හොඳට තදට පායපු නිසාද? අද වැස්ස නැති නිසාද? මම අද මේ ස්වාමීන් වහන්සේන ආරණ්‍ය කුටිය තුල ඉන්න නිසාද? නැත්නම් මොකක් නිසාද මේක සිද්ධ වුනේ කියන එක දැන් තමන්ට තේරෙන්නේ නැහැ එතකොට. එහෙමයි. මොකක්ද ඒකට තේරෙන්නේ? ඒකට හේතු හේතුව සකස් වුන එකම තමයි. ඔය හේතුව සකස් වුනේ මොකක් නිසාද එතකොට? හේතුව ඉබේ සකස් වුණාද? එහෙම නැත්නම් හේතුව සකස් වීමේ තවත් හේතු සකස් වුණාද? නෑ. ඒක අර ඡන්දය හරහා ඒකට වීර්යයක් කරා. ඒ වීර්යය කරා එක්කම කරන්න පුළුවන් උනේ මොකක් නිසාද? මොයි මේ සියල්ල දැල් කරන්න තමන්ට ඒ තොරතුරු හම්බුනේ කොහෙන්ද? එහෙම කළ යුතු එකෙන් තොරතුරු හම්බුනේ කොහෙන්ද? තොරතුරු හම්බුනේ මේ බුදුරෙගින්ම තමයි. මේකනේ ternary ඒකනේ ඒකට තාම යන්නේ නැහැ මහත්යක වටුම. එහෙමයි. මෙතෙන්දී මේ මට්ටම මෙතන උනත් දැන් මහත්යට එක වටුම බුදුහඳුරු සීපත් වෙන්නේ නැන් බලන්න. කොච්චර අකුසලයි කියලා. එහෙමයි. බුදු කෙනෙක්ගෙන් ඇහුවේ නැත්තම් මේක දැනගන්න පුළුවන් මේ ලෝකේ වෙන කාටවත් කියලා තමයි තේරුන්නේ නැහැ එතකොට. එයි මට බැරිුනේ මේක හොයාගන්න මේ බණේ ඇහෙනකන්. එන මම බුදුහාමුදුරන්ට පහල ඉන්න බව තේරුම් ගන්න.
බුදුහාමුදුරුවෝ මට වඩා ප්‍රඥාවන්තයි කියලා තේරුම් ගන්න. තවත් බුදු කෙනෙක් බණ කියන්න ඕනේ නැහැ කියලා තේරෙන්න පාය. එහෙමයි. නෝකත ශ්‍රද්ධාව පිළිබඳ ප්‍රශ්න තියෙනවා. බුදුහාමුදුරුවෝ සීපත් වී යන බුදුහාමුදුරුවෝ සීපත් වෙන්නේ නැහැ Tamanට. ධර්මයේ සීපත් වී යන ධර්මයේ සීපත් වෙන්නේ නැහැ. ඉතින් සංඝයා සීපත් වී යන සංඝයා සීපත් වෙන්නේ නැහැ. තමාගේ සීලයේ සීපත් වී යන තමාගේ සීලයේ සීපත් වෙන්නේ නැහැ. එහෙමයි. ඒකයි තියෙන ප්‍රශ්න. තමන්ගේ සීලය නම් තමන්ට දැන් තේරෙන්න ඕන මේ මොහොතේදී මෙතෙක්කල් මම හිටියේ කැඩුණු සීලයකනේ. එහෙමයි. මෙතෙක්කල් මම හිටියේ කැඩුණු සීලයකයි. එහෙනම් මේ මොහොතේදී දැන් මට ඉන්න පුළුවන් නොකැඩුණු සීලයක මෙන්න මේ බුදුබණ ඇහිච්ච නිසා. එහෙමයි. එහෙනම් එතන සීලිය ගැනට තමන්ගේ අවධානය යොමු කරන්නයි කියලා මුලින්දම අපි කියනකොට ඒකට අවධානය යොමු කරා නම් මේ චිත්තක්ෂණය තුළ තමන්ට අවබෝධ වෙච්ච හැටියම මම කලින් හිටපු தත්වයේ සියලු සම්පූර්ණම වැරදි ආකල්පයකම හිටියේ වංචනික ධර්මතාවයකම මම හිටියේ කියලා ඒ වෙලාවම තමන්ට සිහිපත් වෙනවා තමන්ගේ සීලය. දැන් මෙතෙක්කල් මම කුවට ලෝකයට මම අනිත් අයට කමට හඳිනකොට මම කුවට මගේ සීලය ආරක්ෂා වෙලා ඔයගොල්ලෝ සීලය ආරක්ෂා කරගන්න කියලා මගේ සීලය ආරක්ෂා වෙලා නැහැ කියන තේරෙන්නේ. එහෙනම් දැන් තේරෙනවා සීල ආරක්ෂා කරන්න බෑ කියලා රහත් වෙනක. එහෙමයි. මෙහා පැත්තේ මේ සීල ආරක්ෂා කිරීම කතා කරන්න බෑ කියලා තේරෙන්නේ පායි. අන්න එතන තමයි මහත්ය බුදු පියාණන් වහන්සේ දේශනා කරන අපි කලින් සිහිපත් කරගෙන තියෙන පැහැදිලිවම මෙන්න මේ සතර සතිපට්ඨානෙ ඉන්න කෙනාගේ සතර සම්‍යක්ප්‍රදාන වීරය වැඩෙන්නේ. එහෙමයි. සතර සතිපට්ඨානෙ වැඩෙනවා කියලා නෙමෙයි අපි කියන්නේ බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ සතර සම්‍යක්ප්‍රදානීය වීරයයි වැඩෙන්නේ සතර සතිපට්ඨානෙ ඉන්න කෙනාට. සතර සතිපට්ඨානෙ හිටපු නිසා සතර සම්‍යක් වීර වැඩුණා කියන්නේ අපි ඊයේත් ධර්ම දේශනාවේ අපි විස්මතු කරගත්තේ මේ මගේ කුසල් අකුසල් දෙක දැන් ඔන්න සංසන්දනය වෙලා මට තේරෙනවා මෙතෙක්කල් මං හිටියට වඩා අකුසල தත්වයකම ඉඳලා තියෙනවා හිතුවට වඩා මමට දැනුණට වඩා අකුසල தත්වයකම ඉඳලා තියෙනවා නිර්වාණ මාර්ගය තුලදී. ලෝකය කියන්නේ අකුසල தත්වෙ නෙමෙයි මේ කියන්නේ. ලෝකය කියන්නේ අකුසලත්වය කියන්නේ අපි කයින් සිදුවන අකුසල් තුනයි වචනෙන් සිදුවන අකුසල හතරයිනේ. ඒ හතර නෙමෙයි මේ නිර්වාණ මාර්ගයේ ඉන්න මාර්ගඵලලාභී කෙනෙක් විදිහට මහත්මයා කියන්නේ මගේ මට්ටමේ තිබෙන අකුසල වලින් මම මේ හිතීමේ නිත්‍ය සංඥාව නිත්‍ය සංඥාවට ගියේ කොයිලාද එහෙනම් මම සතර සතිපට්ඨානෙ නෑ. සතර සතිපට්ඨානෙ නැති තාක්කල් මම සම්මාදිට්ඨිය නැති තාක්කල් මම ඉන්නේ අකුසල් වලයි. එහෙනම් ඒ හිටියා වූ අකුසල් හරහා මගේ தત્ත්වය වෙනස් කිරීමට ඔන්න දැන් පුළුවන් වුණා මේ සතර සතිපට්ඨානෙ පිළිබඳව නැවත බුදුවන අහලා ඒක පරීක්ෂා කරනවා. එහෙමයි. මම මෙතෙක්කල් මගේ සතිමත් කියලා කිව්වට දැන් ඔන්න මම හිටියේ සතිය තුල නෙමෙයි ඇත්තටම සතිය තුල අසදමිරපත් වෙච්ච වෙලාව මම දැක්කේ නැහැ ඒක. එහෙමයි. සතිය තීරුණේ නැහැ. මම නොමුලා වූ සතිය තුල හිටියේ නැහැ. ඒක තේරෙන්න ඕනේ. ඒක තේරුණා නම් දැන් ඔන්න වෙන්න ඕනේ මොකද? දැන් එහෙනම් බුදුබණ ඇහුණා. ඇහිච්ච නිසා මම බැලුවා. බලපු නිසා මට තේරුණා. මම හිටියේ අකුසල தත්වයකයි. මේ අකුසල தත්වය නැති කරගන්න ඕන. නැති කරගන්නම් දැන් කළ යුත්තේ මොකද්ද? ඒ සඳහා ඡන්දය ඇති කරගන්න. මේ මහත්ය වචනේ කලින් කිව්වෝ. ඒ සඳහා ඡන්දය ඇති කරන්න ඕන. දැන් මේ ඡන්දය ඇති වෙලා තමයි බණහන්න පුළුවන් උනේ ඊයේ. එහෙමයි. ඊයේ බණහීම නිසා ඡන්දයේ තුල ඒ ඡන්දයෙන් බණහන ආයි සතර සතිපට්ඨානට අනුගත වෙලා ආයි සතිය කලින්ට වඩා තීව්‍ර කරපු නිසා දැන් නැවතවරක් දැනගත්තා මේ සතියත් මදි මගේ. මීටත් එහා ගිය සතියකට අවශ්‍යයි. එහෙනම් තවත් අකුසල නැති කරන්න ඕන. දැන් ඒ අකුසල නැති කිරීම සඳහා දැන් නැවතවරක් ඡන්දය ඇති කරන්න ඕන. ඔන්න ආර්ය අෂ්ටාංග මාර්ගය දක්වා මේ සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම වැඩෙන ආකාරය තමන්ට දැන් තේරෙන්න ඕනේ. ශ්‍රද්ධාව ඉස්සරහන් තියාගෙන යන්නේ නැත්නම් කොහොමද මේක කෙරෙන්නේ කියලා. ශ්‍රද්ධා ඉන්ද්‍රිය වැඩුනේ නැත්නම් කොහොමද මේ වීර ඉන්ද්‍රිය වැඩුනේ කියලා. වීර ඉන්ද්‍රිය වැඩුනේ නැත්නම් කොහොමද සති ඉන්ද්‍රිය වැඩුනේ කියලා. සති ඉන්ද්‍රිය වැඩුනේ නැත්නම් කොහොමද සමාධි ඉන්ද්‍රිය වැඩුනේ කියලා. සමාධිය ගැන තමන් කලින් හිටියා වූ தත්ත්වේ වෙනස් වෙනවනේ දැන් එතකොට. අලුම හිතන් හිටියේ මේක තමයි හොඳම සමාධිය මේක උපරිම සමාධිය මින් එහා සමාධියක් නැහැ කියලා. දැන් තේරෙනවා මේ සමාධියෙත් මම රැවටිලා තියෙනවා. හිතන මගේ ප්‍රඥාව වැඩිලා දුන්නේ දැන් ඔන්න ප්‍රඥාව වුණා කියලා. අන්න එතකොට දැන් තමන්ගේ පංච ඉන්ද්‍රියන් වර්ධනය වෙන ආකාරය දැන් තමන්ට පේන්න ඕන මැවි පේන තමන් ඉස්සර. ඔන්න ওই පැති කඩ ඔක්කොම දැන් තමන්ට අවබෝධ වට්ටමට යන්න ඕනද ඒවා. මේ මොන හරි අවබෝධ වුණාද? ඒ ඔය මේ පංච ඉන්ද්‍රියන් ගැන එහෙම මේ මානසිකාරයක් ගියා සෝනස් මොකද්ද කිව්වෙ මානසික එහෙම මේ දැන් ඔන්න මේ දැන් මේ වීරිය පැත්තෙන් තමයි මුලින්ම පටන් ගත්තේ දැන් වීරියක් ඇති වෙලා තියෙනවා මෙතන මේ මේක බලා ගන්න ඕනේ කියලා කොහොම හරි එහෙම වීරිය
සතිය ඊට පස්සේ තීරු වෙලා තියෙනවා කියලා කියන්නේ මේක දැන් මේ දැනගන්න හම්බුණා නම් සතිය තමයි මෙතන තියෙන්න ඕනේ මේ යම් මට ඉස්සලා පෙවුන නැති තැනක් පේනවා කියන්නේ දැන් මම අර මුලින් පටන් ගත්තා වගේම මට සිතුවිලි වැඩි වුණා කියන්නේ මම ඒක දකින්න පටන් ගත්තා කියන්නේ ඒ වගේ මේක දැන් එහෙම එකක් වගේ දැක්ක එක දැන් පේනවා කියන්නේ සතිය වැඩි වෙලා තියෙනවා ඊට පස්සේ මේ ඒ කියන්නේ ඒ සතියනුත් දැන් මම එක අරමුණට ගන්නවනේ ඒ කියන්නේ මගේ මේ සමාධියත් එතන තියෙනවා ඒ වගේ මට මේක අඳුර ගන්නත් පුළුවන් වුණා ඒ බණ ඇසීම හරහා ඒ වගේ සංසේ ඒ ටික ගියා එහෙම තිබුණා ඒ කියන්නේ දැන් ඔය කියන මට්ටමේ යම් කිසි ප්‍රමාණයකට ගිහිල්ලා තියෙනවා එහෙම එතන දිත්තේ ප්‍රකාශනයේ තුල ශ්‍රද්ධාව ගැන මුකුත් ඇවිල්ලා නැහැ කියලා ශ්‍රද්ධාව එතනට ආවේ නැහැ ඒක තමයි ඉන්නේ ශ්‍රද්ධාව පිළිබඳව තියෙනවා ලොකු අඩුපාඩු විශාල පිරිසක තියෙන එක තමයි ශ්‍රද්ධාව පිළිබඳ ප්‍රශ්නය ශ්‍රද්ධාව පිළිබඳ ප්‍රශ්නෙන් කඩාගන්නේ නැතුව ආර්ය මාර්ගය අපිට ඉස්සරහට යන්න බෑ මොකද ආර්ය මාර්ගය කියලා කියන්නේම ශ්‍රද්ධාව අධිපති. එහෙමයි. ඒ අධිපති එක්කන පැත්තකින් ඉඳලා අපිට යන්න බෑ ඒක අනිවාර්යයෙන්ම දිගින් දිගටම අපි ගන්න ඕනේ ඒක. ඒකට වෙර කරන්න ඕනේ නැවත නැවත. මේ බණක් ඇහෙනකොටම මේ ඇහෙන්නේ බුදුබණ නේද කියලා තමන්ගේ මනසිකාට යන්නේ නැණ එක මහත් වෙලා තියෙනවා. ඊයේ බණ ඇහුණට පස්සේ භාවනාවට පෙර භාවනාවයි භාවනාවේ යොමුසු මනසිකාරයට පෙර තමන්ගේ යෝනිසමනසිකාරය හැදෙන්න ඕන අභ්‍යන්තරය තුළ ඊහරා තමන්ගේ චින්තාමය ඥාන වර්ධනය වීමක් වෙනවා තමයි. අයියේ මම වෙනම විස්තර කිරීමක් කරා මගේ රාත්‍රියේ කියන්නේ භාවනාව නැති අනිත් වෙලාවල් වල කොහොමද ධර්මමනසිකාරය දාගන්නේ කියන එක. අන්න ඒ වගේ කොටසකට දාලා තමන් මේ ඇහුච්චා වූ බණේ පිළිබඳව කොහෙන්ද මේ බණ ඇහුනේ කවුද මේ බණ කිව්වේ කොහොමද මේ බණ කිව්වේ මේ බණ මට කියාගන්න පුළුවන්ද මටම මට වඩා පහත කෙනෙක්ගෙන් මට මේක දැනගන්න පුළුවන්ද නැත්නම් මේ බණ දැනගන්න මට වඩා ඉහළ මට වඩා ප්‍රඥාව තියෙන කෙනෙක් අවශ්‍යයිද කියලා තමන්ට සිහිපත් වෙන්න එපා. එහෙමයි. නැත්නම් සද්දාව හැදින්නේ නැහැ අපි. එහෙමයි. බණ ඇහිච්ච මට බණ ඇහුණ දැන් ඉතින් හරි කියලා කියන්නේ ඒක ඉතින් බණ කියන එක පටන් ගත්ත ගණන් ගත්ත වචනයක් විදියට එනයි ඒකත් ඉතින් මට ලැබෙන තින් දෙයක් ලැබුණා කියන්නේ. ලැබෙන තින් දෙ තමයි ලැබෙන්නේ. හැබැයි ලැබෙන්නේ ලැබෙන තින් තමයි කුසල් තියෙන නිසා. ඉතින් කුසල් තියෙනවා නම් කුසල් තියෙන්නේ තමන්ගේ ශ්‍රද්ධාව තියෙන නිසා කියලා දැනගන්න ඕනේ. එහෙනම් අනේ එතන මේ සෑම කෙනෙක්ගේම අඩුයි. ඒ සෑම කෙනෙක්ගේ මේ අඩුව නිසා සෑම කෙනෙකුටම ප්‍රශ්නයක් තියෙනවා මොකද්ද මේ වෙන්නේ කියලා තමන් අභ්‍යන්තරයේ දැනුවත් නොකිරීම තුළ අභ්‍යන්තරයේ ක්‍රියාකාරීත්වය බාහිර ක්‍රියාකාරීත්වය අතර ගැටෙන්නේ එතකොට. අන්න ඒකයි ගැටලු තියෙන්නේ. ඔන්නේ ගැටලු නැති කරගන්න මේ දැන් මේ වෙලාවේ මේ බණක් ඇහෙනවනේ අපෝ. එහෙමයි. දැන් මේ ඇහිච්ච බණ ටික මේ බණ ඉවරනකොටම Tamanට අභ්‍යන්තරේ කරගෙන ඕන. අදත් මට බණ අහන්න පුළුවන් වුණානේ. එහෙමයි. ඒකට මට කුසල් තිබුණානේ. දැන් ඒ කුසලය හම්බුනේ මේ බුදුහාඳුරු බුද්ධෝත්පාද කාලයේ ඉන්නේ නිසානේ මම. එහෙමයි. බුද්ධෝත්පාද කාලේ මතක් කළා බුදුහාඳුරු මතක් කළා. එහෙනම් මේ ධර්මයේ ජීවමානව තියෙන නිසානේ අහන්න පුළුවන් උනේ. එහෙමයි. මේ ධර්මයේ නොතිබුණා නම් මට බණ අහන්න හම්බෙන්නේ නැහැනේ. නම් මේ බණ කියන්න පුළුවන් හාමුදුරුවෝ හිටියේ නැත්තම් මට බණ කියව වෙන්නේ නැහැ නේ. නම් ඒ හාමුදුරුවන්ට බණ කියන්න පුළුවන්කම තිබ්බනේ. මොකද මම දැන් ඊයේ බලපු දේ මට ඊයහ බණේ දැන් සනාථ වුණානේ මටම. එහෙනම් ඒ බණේ සනාථ වුණේ ඒ හාමුදුරුවෝ කියපු එක මම බලන්න ගිය නිසානේ. මේ හාමුදුරුවෝ වර්ණනා කරනව නෙමෙයි මෙතන කරන්නේ. එහෙමයි. තමන්ගේ සීලයට යන්න. එහෙනම් දැන් මගේ සීලය ඊයේ වෙනකම් මම හිතා හිටපු සීලය නෙමෙයි ඇත්තටම සීල විවිත්තේ. එහෙමයි. දැන් එහෙනම් මගේ සීලය ඊට වඩා සාර්ථක වුණානේ හොඳ වුණානේ. මේ මොහොතේ මගේ සීලයයි ඊයේ මගේ සීලයයි දැන් සංසන්දනය කරන්න පුළුවන් මට. එහෙමයි. අන්න එන ඒ සංසන්දනය කරන්න පුළුවන් උනේ මේ මගේ සීලය බලන්න මම වෙර දරපු නිසානේ කියලා. එතෙන්ටයි මහත්තයා අපි යන්නේ මේ බුදුහාමුදුරට වැඳයි කියලා මහත්තයා බුදුහාමුදුර හම්බුනේ කෙඟිඩියක් නැහැ. එහෙමයි. මේ ආමුදුරට වැඳයි කියලා හම්බුනේ කෙඟිඩියක් නැහැ. එහෙමයි. එහෙම නැත්නම් ධර්මයට වැඳයි කියලා ධර්මයට වෙන දෙයක්වත් නැහැ. මහත්තයා වැඳයි කියලා ධර්මයේ ඉහළ යන්නේත් නැහැ. නොවැඳයි කියලා ධර්මයේ පහළ යන්නේත් නැහැ. ධර්මයේ ධර්ම විදියට ලෝකෙ බයිබලෙන එක කාටවත් නවත්තන්න බෑ. අපි ධර්මයට අනුගත වෙනවා කියලා කියන්නේ මම ධර්මයට අනුගත වෙලා කියන්නේ මම මගේ සීලයට අනුගත වෙන වෙන මොහොතක් නෙමෙයි. කාටවත් යටත් වෙන්නේ නැහැ මම යටත් වෙන්නේ සීලයට විතරයි. රහතුන් වහන්සේ කියන්නේ එච්චරයි. රහතුන් වහන්සේ කියන්නේ සීලයට තැන දීලා සීලයට අවශ්‍ය ආකාරයට කටයුතු කරන්න තමන් බලාගෙන ඉන්න එකයි කරන්නේ. ඉතින් අන්න ඒ தત્ත්වය තමන්ට මෙනෙහි වෙන්න ඕන මේ බණ වලින් ඊළඟ භාවනාවට යන කලින්. අන්න එතකොට දැන් වීරයට කලින් ශ්‍රද්ධාව තියලා තමයි පංච ඉන්ද්‍රිය පටන් ගන්නේ. දැන් පංචේන්ද්‍රිය ගැන මහත්තයා අවබෝධ වුණා යම් කිසි ප්‍රමාණයකට ඒකත් ශ්‍රද්ධාපත්තකින් තියලා බලන්න එතකොට. ඊ වෙලාවේ වැරදිලාවත් මෙනෙහි වුණේ නැද්ද ශ්‍රද්ධාව කියලා එකක් මේක ඇතුලේ තියෙනවා කියලා.
එහෙමනේ අර ටික මෙනෙහි වෙගෙන ගිය ටික තමයි මේ දෙවන්ගේ පොලිම. එහෙම පොලිම. මේක තමයි කියන්නේ. ඒක ඉතින්දී අර අපේ පරණ තොරතුරු ඇතුළත් වීමේම වරදක් තියෙනවා. අභ්‍යන්තරේ තොරතුරු වාර්තා කිරීමේම මුල ඉඳලාම වරදක් තියෙනවා. මහත්තයා අවුරුදු 20 ගණන් දැන් කොහෙද බාහමනාවක හෙව්වයි මේ මාර්ගය හෙව්වයි කියලා තමයි මහත්තුරු කියන්නේ. ඒ ඔක්කොම කිව්වත් මුල ඉඳලා මේ වැරදි තොරතුරු දැනගෙන ඉඳලා තියෙන එතකොට. ඒක නිවැරදිලා නැහෙනි. තොර තමන්ට වැරදි තොරතුරු නිවැරදි විදිහට බාර අරන් තියෙන මොකද්ද? මම මේ පොඩි කාලේ ඉඳලම ඉස්කෝලේ යන කාලේ ඉඳලම මම රස්සාවල් වලට යන්නත් කලින් ඉඳලම මම ධර්මෙමයි හෙව්වේ ධර්මෙමයි හෙව්වේ. ඒ කියන්නේ මම වීරය කරා කියන එකයි කියන්නේ. මම කරා මම වීරය කරා වීරය කරපු නිසා මට හම්බ වෙනවා කියලා මේ කියන්නේ. ඉතින් වීරය කරන්න පුළුවන් උනේ බුද්ධෝත්පාද කාලේ ඉපදෙච්ච නිසා කියලා කියලා තිබුණා හරි. වීරය කරන්න බෑ බුද්ධෝත්පාද කාලේ නෝනා නම් කියලා තිබුණා ඒත් ඇතිනේ. ඒත් ඇති. මට ධර්මය හොයන්න පුළුවන් උනේ ධර්මයේ තියෙනවා නම් කියලා ඒකත් දැනගන්න එපායි. නැත්තම් හෙව්වට හම්බ වෙන්නේ නේද දැනගන්න එපායි. එහෙනම් ධර්මය හොයනකොට ධර්මය හම්බ වෙන්න ධර්මයේ දන්න හාමුදුරු ඒ වෙලා ඉන්නේ කියලා දැනගන්න එපායි. නැත්තම් ඒ ධර්මය හම්බ වෙන්නේ නැහැ. ඉතින් ධර්මයේ හොයන්නේ මගේ සීලය නරක නිසා මගේ සීලය කැඩිච්ච නිසා මගේ සීලය හරිගස්සන්න ඕන නිසා කියලා ඒකත් මතක කරලා තියෙනවා. ඒ හතර අයින් හරිගස්සන්න ඕන. ඒතන ඇතුලේ අභ්‍යන්තරයේ තිබෙනව තොරතුරු දැන් හේතුඵල ධර්ම තමයි විශ්මතුනේ මෙතනින්. ඒක හේතුඵල ධර්ම තුරු මේක හැදෙනවා කියන එක දැන් තේරෙනවද? එහෙනම් ශ්‍රද්ධාව ගැන මම මට ඕන ආකාරයට තොරතුරු වාර්තා කරගන්නේ නැත්තම් ඇතුළට ඒතකොට ඒ වෙලාවේදී නිතරම ශ්‍රද්ධාවෙන් තොරවයි මම මේ ගමන යන්නේ. ශ්‍රද්ධාවෙන් තොරව ගමන යනකොට මගේ ශ්‍රද්ධාවයි වීරයයි දෙක බැලන්ස් වෙන්නේ නැහැ. ශ්‍රද්ධාවයි වීරයයි දෙක බැලන්ස් වෙන්න ඕන. ඒ දෙන්න එක පැත්තින් එක මේක රෝධයක් ඒක. ප්‍රඥාවයි සමාධියයි එක රෝධයක්. ප්‍රකාශනේ වැරදි එතන. ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි එක රෝධයක්. වීරයයි සමාධියයි එක රෝධයක්. ඒ කියන්නේ පංචේන්ද්‍රයන් වලදී මේ මම කියන්නේ වෙනතන් වලදී බුදු වහන්සේ වෙන වෙන ආකාර දෙේශනා කරනවා. ඒක සමහරලාට කියවලයි සමහරවෙන් උදි. මෙතන එතකොට මගේ ශ්‍රද්ධාව නැතුව ප්‍රඥාවට තුන දීලා මම යන්නේ. දැන් නෝ වංචනින් ධර්ම ඉස්සරහට. වීරයට තැන දෙනවා සමාධිය පැත්තකින් තියලා සමාධියට තැන දෙනවා වීරිය පැත්තකින්. එතකොට දැන් මේ වීරිය හරහා මෙතන යනවා. ශ්‍රද්ධාව අයින් කළා වීරයට යනවා වීරියෙන් ප්‍රඥාවට යනවා. තොර වීරය ප්‍රඥාවයි දෙක එකතු වෙලා යන එකට කියනවා ඒක තමයි ප්‍රඥා විමුක්ති රහතුන් වහන්සේ රහත් මාර්ගයට යන්නා වූ පියවර. අවිද්‍යාව නැති වෙන උතන. ප්‍රඥාව සහ වීරය හරහා තමයි අවිද්‍යාව නැති වෙන්නේ. සතිය හරහා සතිය සමාධිය දෙක හරහා තමයි අපේ තෘෂ්ණාව නැති වෙන්නේ. සමාධිමත් වෙනවා කියන්නේ තෘෂ්ණාව නැති වෙනවා කියන්නේ. තෘෂ්ණා විරාග චේතෝ විමුක්ති කියලා අපි කලින් එකක් සාකච්ඡා කරේ. එහෙමයි. අවිද්‍යා විරාග ප්‍රඥා විඥාන. ඒකට ඒක ප්‍රඥාවයි වීරය හරහා. ඒතර ওই පාර තමයි එතෙන් ඒ පැත්තෙන් ඒ ටික හරියට. වීරය ප්‍රඥා දෙක එකට එතුලා තිනවා. වීරය ප්‍රඥා එක එකතු වෙච්ච හැටියම සතියයි සමාධියයි පැත්තකට. බුදුපියන් වහන්සේ දේශනා කරන්නේ මොනම දෙනකවත් මේ සම්බුද්ධ ශාසනය තුලත් මේ ආම්බරණ සම්බන්ධ වෙලා තියෙන මීට පෙර සම්බුද්ධ ශාසනය තුලත් මොනම තැනකවත් බුදුහාමුදුරු දේශනා කරන්නේ මේ විදර්ශනාවෙන් පමණක් නිවන් දකින්න පුළුවන් කියලා. බුදුහාමුදුරු දේශනා කරන්නේ සමත විදර්ශනා. සමත විදර්ශනා. දැන් සමතේ අයින් කළා අපිට යන්නේ. සුෂ්ක විදර්ශනාවෙත් අපි සමතේ අයින් කළා නෙමෙයි යන්නේ. ඒක සමහර අය ගොඩක් වැඩි අවබෝධයක් තියෙනවා මේ සුෂ්ක විදර්ශනාව නිසා සමතේට අපි යන්නේම නැතුව කියලා. ඒක කරන්න බෑ. සමතේ හරහා පමණමයි අපිට මේ තෘෂ්ණාව අයින් කරන්න. තෘෂ්ණාව අයින් කරන තාක්කල් අපිට බෑ අවිද්‍යාව අයින් කරන්න පටන් ගන්න. අවිද්‍යාව අයින් කරන්න පටන් ගන්න පුළුවන් වන්නේ තෘෂ්ණාව අයින් කරාට පස්සේ. තෘෂ්ණාව කියන්නේ තෘෂ්ණාව ක්‍රමානුකූලව ෂේ වෙනකොට ඒකත් එක්ක අවිද්‍යාව ෂේ වෙනවා. ඒක අවිද්‍යාව ෂේ වෙන පටන් ගන්නේ නෑ තෘෂ්ණාව ෂේ වෙන පටන් නොගෙන. ඉතින් අපි සමාධියට ගියේ නැත්නම් සමාධිය කියලා කියන්නේ සමත සමාධිය නෙමෙයි. අපි මේ විදර්ශනාව සඳහා අවශ්‍ය සමාධිය. කැඩෙන සමාධිය. අන්න ඒක තමයි ওই ධානයේදී තිබෙන්නා වූ වෙනස. දැන් මෙතන ගිහිල්ලා මහත් වෙලා සමාධියේ ධානය හැදුනට පස්සේ ඒ ධානය හදනකම් විදර්ශනාවට තැන දුන්නා. විදර්ශනාවට තැන දීලා ධානය හැදුනට පස්සේ විදර්ශනාව පැත්තකට දාලා සමතේට තැන දුන්නා. එතකොට දෙක බැලන්ස් වෙන්නේ නැහැ. බැලන්ස් වෙන්නේ නැති වුනහම
ඒ හැදුනා වූ සමතේ තුල මේක කැඩුන්නේ නැහැ. කැඩෙන එක දැක්කේ නැහැ. ඒතරම් මහත්ය ප්‍රවචන වලින් ප්‍රකාශ කරා එතන සුඛයක් තියෙනවනේ සුඛෙ විඳගෙන හිටියත්. ඉතින් එතෙන්දි තමයි අවශ්‍ය වෙන්නේ ශ්‍රද්ධාව හරහා සුඛෙ විඳින්න නෙමෙයි මම මේ ආවේ. මම මේ ආවේ බුදු වෙන්නයි. නම බුදුහම්බෙන්න තැන හොයාගෙන යන්න ඕන. බුදුහම්බෙන්න තැන හොයාගෙන යන්න මෙතන ඉලිට යන්න ඕන. සුඛේ හරියන්නේ නැහැ. උන්නෝය හේතුඵල ධම්ම මාත්‍යෝ මෙන්න මේ දැන් මේ දේශනා වුණා වූ මේ බණ ටික නැවත නැවත තමන් මෙනෙහි කරන්නේ මේ බණවල වටිනාකම බණවල වැදගත්කම. එයි බණ ඇසී යුත්තේ නිවන් දකින්න. බුද්ධෝත්පාද කාලයේ මිස නිවන් දකින්න පුළුවන්ද? බැරි නම් බුද්ධෝත්පාද කාලයේ නිවන් දකින්න බුදුහාමුදුරන්ගේ සරණින් තොරව නිවන් දකින්න පුළුවන්ද? අන්න බුදුහාමුදුරන්ගේ සර හම් වෙනවා නම් හම් වෙන්නේ ධර්මය හරහා නෙමෙයිද? අධර්මය තුල නිවන තියනවාද එහෙමද? අන්න ඔය විදිහට නැවත මහත්යෝ ඕක යොන්සමනසිකාට දානවා නෙමෙයි ඕක. ඕක තමන්ගේ මෙනෙහි වෙන්නේ. ඕක කියන්නේ ප්‍රත්‍යවේක්ෂා වෙනවා කියන්නේ. ප්‍රත්‍යවේක්ෂා කරනවා තමන්ට අභ්‍යන්තරයේ තිබෙන උතරතුරුත් එක්ක මේ තොරතුරු සම්බන්ධ කරලා. කලින් තිබුණා උතරතුරු අභ්‍යන්තරේ වෙනස් කළා අලුත් තොරතුරක් එයා වාර්තා කරගන්න. ඒ අලුත් තොරතුරු හරහා තමයි ඊළඟට එයා ඉස්සරහට යන්නේ. පැහැදිලිද? එහෙමයි. ඊට පස්සේ මොකද කියන්නේ ඒ සම්බන්ධයෙන් අනිත් කරුණ අපි ගත්තේ නැහැ. දැන් එක කරුණක් ගත්තේ අපි. ඒ කරුණෙන් අපි වෙන තැනකට ගිහිල්ලා දැන් මේ කතාව මේ සාකච්ඡාව ඉස්සරහට ගියේ. ඊට අමතරව තව මොන හරි අවබෝධ වුණාද? එහෙම නැත්නම් තව මොන හරි ධර්මතාවලට එහෙට මෙහෙට ගියාද? පංචේන්ද්‍රයන් වලට ගියා වගේ. පංචේන්ද්‍රයන් වල තමයි සමස් එහෙම කල්කියුලේ. වෙන නම් එහෙම විශේෂයෙන් මතක නෑ. ගියේ නෑ. නෑ. ඊට පස්සේ ඒකේ දැන් අපි හේතුඵල ධම්ම ගැන දැන් ආවේ මෙතන මතු කරලා ගත්තේ අපි හේතුඵල ධම්මනේ. ඔව්. හේතුඵල ධම්ම මතු කරලා ගත්තේ මොකද්ද මෙතන තිබුණා වූ මේ අත්‍යන්ත ලක්ෂණය හරහා මේ වார்த்தාව තමයි Tamanට එන්නේ කියන එක දැන ගැනීමට වෙරදරීම තුල වார்த்தාව ආවේ මෙන්න මේ තොරතුරු ඇතුළට ගියන නිසායි කියන தත්වය තමයි දැන් තේරුම් කරගන්න ගියේ. එහෙමයි. යාරා හේතුඵල ධම්ම පිළිබඳව දැන් Tamanට මොනවා හරි මේ අවස්ථාවේ ප්‍රකාශනයක් කළා එහෙම නැත්නම් මේ අවස්ථාවේ Tamanගේ තිබෙන්නා වූ හේතුඵල ධම්ම පිළිබඳව පටිච්ච සමුප්පන්න ධර්මතාවය පිළිබඳව තිබෙන්නා වූ තත්ත්වය ගැන කතා කරුත් මොනවද කියන්න පුළුවන්. එක් සංසයෙන් අර මේ යෝනිසෝමනසිකාරය කියන එක යෝනිසෝමනසිකාරයට ඒ පත්‍ය ලැබෙන්න ඕනේ ඒක එතනදි යමක් දකිනවා නම් අපි මේ භාවනා තුළදී යම් අත්දැකීමක් ලබන්නම් ඒක අර අපි කොච්චර භාවනා කරත් ඒක දැක්කට අවබෝධ කරගන්න බැහැ නේද සන්නාස? එතකොට එතෙන්ට අර ධර්මයේ වැටෙන්න ඕනේ. ඒක යෝනිසමනසිකාරය හරහා එන්න ඕනේ. එතකොට තමයි ඒක භාවනා තුළදී අත්දැකීමට වැටෙන්නේ සන්නාස. දැන් සංස මේ අපි භාවනා කරද්දී යම් යම් අත්දැකීම් ලැබෙනවා නේද සංස? අත්දැකීම් ලැබෙමින් යනවා. නමුත් ඒක මේ විශ්ලේෂණය කරගන්න සහ ඒක අවබෝධ කරගන්න නම් එතකොට අර මේ වගේ බණ අහලම ඒක යෝනිසෝ මනසිකාරයෙන්ම තියෙන්න ඕනේ. යෝනිසෝ මනසිකාරය හරහා තමයි ඒක මේ ප්‍රඥාවට යන්නේ. දැන මේ අවබෝධයට යන්නේ ස්වාමීන් වහන්සේ. මේ දැන් සමහස අපි කියමුකෝ යෝනිසෝ මනසිකාරය කරන්නේ නැතුව මේ භාවනාවට ගියොත් එහෙම භාවනා කරද්දි අත්දැකීම් එනවා. දැන් මොකක් හරි මේ තියෙන මේක පළවෙනි ධ්‍යානෙට යනවා, හතරවෙනි ධ්‍යානෙදී පළවෙනි ධ්‍යානෙට යනවා. ඒතර ගියාම මේ එක්ක ගන්නේ පළවෙනි ධ්‍යානෙට මාරුණා කියලා. දැන් අසතිමත් වුණාම කියලා එහෙම ගන්නවා. කියනකොට තමයි සර් දැන් මේ වගේ බණ ඇහිලා ඒක යෝනිසෝ මනසිකාරයේ තියෙන්න ඕනේ. මේ එතනදී මේ මෙහෙම වෙනස් වීම අත්දකිය යුතුයි කියන එක ඒ වගේ තනියුණා වාර්තාව නිරතුරුවලා ඉවරි කරගෙන ගියොත් විතරයි යෝනිසමනිකාරී ප්‍රතිඵල ලැබෙන්නේ කියන එක තමයි ප්‍රකාශ කරන්නේ. එහෙම තමයි. ඒතකොට ඒ හරහා දැන් අපි මේ ගින්දිගරම කරන්නේ ආරම්භයේ ඉඳලා මම අවුරුදු 20ක් ප්‍රතිපාක මාසවල උත්සාහ කරා. ගින්දිගර අපි උත්සාහ කළා දෙන්නේ මොකද්ද? එතකොට මේ සංසාරය පුරාට එකතු වෙලා තිබෙන ආවු මේ අංශය කියලා වෙනුවට තවත් කෙලස් ටිකක් ඇතුළට දාගන්න සාධාරණ විරදරිම් කියන එක නේද? එහෙමයි. ඒකේ ඒක හරහා මේ පුරවකට යන්න අපි ඒ පුරව ගොඩනගා ගැනීමේ ක්‍රියාවලියක් තමයි යන්නේ. යන්නේ. එහෙමනම්
දැන් ඔය වෙලාවේදී ඔය කියන ප්‍රකාශනය ආර්ය භාෂාවේ වචන වලින් තමයි ප්‍රකාශ කරන්න ඕන කියලා කියනවා. ඔය ප්‍රකාශනෙම ආර්ය භාෂාවට දාලා කියන්න පුළුවන් දේවල් එහෙම නැත්නම් ආර්ය භාෂාව පටිච්ච සමුප්පන් ධර්මතාවයට දාලා කියන්න පුළුවන්. ප්‍රත්‍ය සකස් කරන්න ඕන කියන එක ස්වාමීස. ඒ කියන්නේ අපි මේ ඵලයක් ලැබෙන්න නම් හේතුප්‍රත්‍යෙම සකස් වෙන්න ඕන කියන එක. හේතුප්‍රත්‍යෙම සකස් වෙන්න ඕන කියන එක පටිච්ච සම්පන්න ධර්මතාවයේ කියනවා දේශනා කරලා තියෙනවා පටිච්ච සම්පන්න ධර්මතාවය. එහෙමයි. ඒකට ගාව කියන්න පුළුවන්ද? අතන සම්මස මේ අවිද්‍යා පත්‍ය සංකාරක සම්මස. ඒතර අවිද්‍යාවට ප්‍රත්‍ය වෙන්නේ අයුනිසෝ මනසිකාරය. අවිද්‍යාවට අයුනිසෝ මනසිකාරය ප්‍රත්‍ය වුණාම තමයි මේ සංස්කාර වලට යන්නේ, උපාදාන වලට. මෙතන යෝනිසෝ මනසිකාරය තිබුණා නම් අවිද්‍යාව තම ප්‍රහාණය වෙලා නැති වුණත් අවිද්‍යාවට යෝනිසෝ මනසිකාරය ප්‍රත්‍ය වෙන්නේ නැහෙනි. එතකොට මේ උපාදානය වෙන්නේ නැහැ. වෙන්නේ නැහැ. ඒක එන්නේ කලින් ඒතකොට අවිද්‍යාපත්‍ය සංස්කාර කියන කහරහ. මෙතන මු සම්බන්ධතාවය ගොඩනගන්නේ නැහැ. මේ ගොඩනගන්නේ නැහැ. එහෙම ඒ විලාවේ නම් මොකද ඇති වුණා වූ මේ தත්ත්වය මේක අලුත් නිර්මාණයක්ද ලෝකෙට? නැත්නම් මේ මොහොතේ නිර්මාණය කරලද්ද කියන එකනේ දැන් බුදුහාම දේශනා කරන විස්තර කොහොම අපි වෙන්නේ? පරිසම්පන්න ධර්මතාවය අර විද්‍යාපත්‍ය සංස්කාර ත්‍රාන්තික සමුද්වසන සුත්තේ අරගෙන කියන්නේ ඊර මහණෙනි මනස ඇත ධර්ම ඇත අවිද්‍යාව ඇත. දැන් මේක කාටවත් කරන්න පුළුවන් ගන්නේ නෑ. ඒවා තියෙනවා. තියෙනවා. ඒවා කොහෙ තියෙනවද කියලා අදාල නෑ. ඒක නිසා මේ මොකක් හෝ හට ගැනීමක් තියෙනවා. හටගත් එක්කනාට මම කියාගන්න එක තමයි ඊළඟ ප්‍රශ්න ඉවත්. දැන් ඔන්නෝග තමයි අවිද්‍යාපත්‍ය සංස්කාර කියලා තාපත්‍ය කියන්නේ කියන්නේ. දුවා. ඒක මේකට සම්බන්ධ වෙන්න ඕන තමයි. අවිද්‍යාපත්‍ය සංස්කාර මේ මොහොතේ හටගත්තා වූ සංස්කාරය. මොකද මේ මොහොතේ හටගත්තා වූ සංස්කාරය මම මීට පෙර හතරින් ධානය සිටියට හතරින් ධානය වෙනස් වෙලා තියෙන බව දැනගත්තේ නෑ. දැන් නම් මට තේරෙනවා හතරින් ධානය තුල තමයි මම ඉන්නේ. හැබැයි ඒකෙන් පටන් ධානයට මෙන්න පටිච්චසමුප්පන්තාවෙත් බලමු දාන දාලා බලන්න ඕනේ කියලා අපි දැන් කියනවා. ඒකස් පහක් දෙන්නේ කතා කරන්නේ අපි මේ ඉහළ මට්ටමේ දැන් මේක අපි පංච උපාදානස්කන්ධේ බලමු. මේක අපි ආයතන ටික බලමු. මේක සතර මහා ධාතුන්ගේ පැත්තෙන් බලමු. මේක පටිච්චසමුප්පන්නක தත්ත්වයේ ධර්මතාවය බලමු. මේක ත්‍රිලක්ෂණය හරහා බලමු. අන්නේ ඒවට ගොනු වෙනවා. මේ හැම තැනකම මොනම තැනකවත් අපි දික්තිය කැඩෙන්නේ නැහැ. අපි පටිච්චසමුප්පන්න ධර්මතාවයට ගිනේ. ඔක්කොම කැඩෙනට දික්කිය කැඩෙන්නේ නැහැ. පටිච්චසමුප්පන්න පටිච්චසමුප්පන්න ධර්මතාවය මේකට සම්බන්ධ කරේ නැහැ. අවිද්‍යාපත්‍ය සංස්කාර. හේතුපත්‍යෙන මේ ලෝකේ යමක් කරනවා. ඒ හේතුපත්‍ය බව තමන්ට නැවත නැවත තහවුරු වෙනවා. මාත්‍ය ඉන්න මට්ටමේදී මාතෙන් සෝවන් වෙලා ඉන්න මට්ටමේදී දැන් සතරදාගම මාර්ගය තුල ඉන්නයි කියන එක තමයි දැන් දන්නා. එහෙම තේරෙනවා තමයි. එහෙම. සතරදාගම මාර්ගය තුල පටිසම්පන්න භාවයේ ප්‍රතිසම්පන්න ධර්මතාවයේ ඉදුණි අවබෝධයෙන් කවද නැහැ. පටිසම්පන්න ධර්මතාවයේ අවබෝධයෙන් රහත්මාසික රහත් වෙයි. රහත් මාර්ගයේදී තමයි ඒක වෙන්නේ. දැන් කාමයන් මහත්ය අනාගාමී මාර්ගයයි. අනාගාමී මාර්ගය තුල ගිහලා තමයි සතරදාගම වෙන්නේ. ඊට පස්සේ අනාගාමී මාර්ගය තුලම ගිහිල්ලා අනාගාමී වෙන්නත් පුළුවන්. නැත්නම් රහත් මාර්ගය පාව කියලා අනාගාමී වෙන්නත් පුළුවන්. ඒකෝ ඒක ධර්මතා ගුණ විලා එන දිදී මේක මහත්යගෙන ගන්න වෙන්නේ තියෙනවා. ඒකෝ ඒකට හේතු බල සකස් වෙන දිනවා ඒක සිද්ධ වෙනවා. තමන් මේ මොහොතේදී තව ගැඹුරු ආකාරයට මේක තේරුම් බේරුම් කරගෙන ඉස්සරහට යන්න වේගවත් කරගෙන ගමනේ අවසානයක් මොනද දකින්න මේක තමන් නැවත නැවත අප්‍රමාද වෙන්න ඕන නම් ධ්‍යාන වාදී දරා ගන්න මේක ආස්වාසයක් ගන්නකම් මට වෙලා තිබුත් ඇති ඒ මට්ටමට අප්‍රමාද වෙනවනේ අන්න එතකොට ඔය සමුද්‍ර පටිසම්පන්න ධර්මතාවයත් එක්ක ගලපන එක තමයි වෙන්නේ. ඒක උන්න ධර්මතාවයත් දැන් මේකෙන් පස්සේ මහත්ය. ඒක කලින් කෝණේ කරසත් දාගන්න කියලා. එහෙමයි. අන්න ඒකත් දාගන්න.
ඔය පහම දාගන්න. මම මේක පටිච්ච සම්පන්නව පරීක්ෂා කළේ. හැබැයි එතන දාගන්නේ අවිද්‍යාපත්‍ය සංස්කාර කියලා බලනවා. එහෙමයි. මේක හේතුඵල සකස් වෙච්ච බව මට දැන් අද තේරුණා. තේරුණේ හාමුදුරු ඉස්සර. එහෙමයි. මට අවබෝධුනේ. එහෙනම් මම මේක බලන්න ඕන පටිච්ච සම්පන්න. එහෙමයි. ඒකට අපි අර උපදේශ දීලා. පටිච්ච සම්පන්නමයි බැලි ඉත්තේ. ඊට අමතරව මේක බලන්න ඕන ආයතනක. ආයෝන ආයතන හට ගැනීම මෙතන දැන් තියනවාද? ඒක මට තේරුම් ගෙවුම් ගියාද කියලා ආයතන පහෙන් ඉගෙන පංචීන්ද්‍රයෙන් හටගත්තා. මනස නැතුව අපි කියන්නේ පංචීන්ද්‍රයෙන් කොයි පංචීන්ද්‍රයද හටගත්තේ?